සුභ උදෑසනක්. මේ අපි දැන් ජිනීව වාහන හිමිකම් කාර්යාලයට යන අතරතුර අපි දැක්කා මේ කොටි සංවිධානයේ විසින් ඡායාරූප ප්‍රදර්ශනයක් කරලා තියෙනවා. මේ මේකේ සම්පූර්ණයෙන්ම මේ ලංකාව ගැන වැරදි දේවල් බොරු මත ප්‍රචාරය කරලා තියෙන්නේ. මේ මමයි මේ මගේ මිත්‍රය පළේවර්ණ මිරිච්ච පළේවර්ණ මහත්තයයි අපි යන අතරතුර අපි අහම්බෙන් දැක්කපා මේ අපි මේ UN එකට යනකොට මේක මේ අපේ ලංකාවේ අපේම කට්ටියගේ මේ මේ බලන්න අපේම මේ ෆොටෝ මේගොල්ලෝ බොරුවට මේගොල්ලොන්ගේ ෆොටෝ විදියට පෙන්වනවා හමුදාව යුධ අපරාධ කරා කියලා. මේ ජෙනරසයිට් ශ්‍රී ලංකා කියලා තියෙනවා මේ මේ ෆොටෝ මේගොල්ලොම ඝාතනය කරපුවා මේ සිවිලියන් හමුදා මේ සාමාන්‍ය ජනතාව මැරිච්ච එකව දාලා තියෙනවා මේවා මේ තනිකර බොරු. මේ අපේ රණවිරුවන් සහ යුද නායකයන් බෝරකයට ගෙන්නන්න මේ ආණ්ඩුවත් එක්ක එකතු වෙලා මේ කොටි ඩයස්පෝරාව මේ ආණ්ඩුව කොටි ඩයස්පෝරාවට උදව් කරන්න. ඇත්තටම මේ ආණ්ඩුව කරපු දේවල් වලින් උන් ජාත්‍යන්තරව මේ වැඩිපුර අවධානය යොදා ගන්නවා. මොකද ආණ්ඩුවත් උන්ගේ පැත්තට ඒගොල්ලෝ පැත්තට කතා කරනකොට මේ වගේ දේවල් ඒගොල්ලන්ට කරන්න ඉතාමත් පහසු වෙනවා. මගේ මිත්‍ර පලිවන්න මහත්තයා මේ ඒ ගැන වැඩි විස්තර කරා එයත් ඉන්නවා මෙතන. අපි කවුරුත් දන්නවා මේ ජිනීවා මහපොස්තාරි කාර්යාලයේ ඉස්සරහ පිට මේගොල්ලෝ මේ නිරන්තරයෙන්ම මේ වගේ උද්ඝෝෂණ එහෙම නැත්නම් මේ චිත්‍ර ප්‍රදර්ශන ඡායාරූප ප්‍රදර්ශන පවත්වනවා. මේ ඡායාරූප ප්‍රදර්ශන පිටිපස්සේ ඉන්නේ තවම තමන්ට වෙනම රටක් ඕනෑ කියලා ලංකාව යුධ අපරාධ කරා කියලා ලංකාව ලංකාවේ යුද්ධය නිමා කරන්න කටයුතු කරපු මේ ත්‍රස්තවාදය නිමා කරන්න කටයුතු කරපු අපේ රණවිරුවන් නැවතත් දන් ගෙඩියට ගෙනියන්න ජාත්‍යන්තර යුධ අපරාධ අධිකරණ වලට ගෙනියන්න ඔවුන් කැසකවන මේ මහා ව්‍යාපාරයේ එක කොටසක් විදියට දැන් බලන්න මේ සමහර ඡායාරූප දිහා බලනකොට අපිට පේන පැහැදිලි දෙයක් තමයි මේ ඡායාරූප තමයි අපි අපේ සිත් ප්‍රදර්ශනයේදී අපි ඡායාරූප ප්‍රදර්ශනයේදී අපි අපේ ඡායාරූප ප්‍රදර්ශනයේදී සිංහල මුස්ලිම් ජනතාව ඝාතනය කරන්න ඔවුන් සමූල ඝාතනය කරන්න මේ LPTA එක අටවපු බෝම්බ වලට ඔවුන්ගේ මිලේච්ඡ ප්‍රහාර වලට ලක් වෙච්ච මේ ඡායාරූප තමයි අපිව දාගත්තේ. නමුත් ඔවුන් ඒ ඡායාරූප යොදාගෙන කියනවා ඒ ඡායාරූප වල වින්දිකේ වෙලා තියෙන්නේ මේ දෙමළ මිනිස්සු කියලා. ඇත්තටම ඔවුන්ට තමන්ගේ අපි පැහැදිලිව දන්නවා අපේ හමුදාවන් මේ ඔවුන්ගේ ගම්මාන වලට ගිහිල්ලා ඔවුන් සමූල ඝාතනය කරන්න කටයුතු කළේ නැහැ. ඒ කටයුත්ත කරේ අපි පැහැදිලිවම දන්නවා මේ දෙමළ ත්‍රස්තවාදීන් ඔවුන් මායෙන් ගම්මාන වලට ගිහිල්ලා මායෙන් ගම්මාන වලින් මේ ජනතාව සම්පූර්ණයෙන්ම සමූල ඝාතනය කරලා ගම් පිටින් විනාශ කරලා ඔවුන්ගේ ඡායාරූප ඒ ඡායාරූප තමයි ඔවුන් නිදාගන්නේ අපේ හමුදාවෙන් ඔවුන් ඝාතනය කරා කියලා. මේ බලන්න මේගොල්ලෝ එතන බලන්න මේගොල්ලෝ මේ එක පක්ෂයකට එක ජාතියකට නෑ මේකේ මේ සියලුම මේ අපේ නායකයෝ ගැන මේ පොස්ටර් ගහලා මේ බණ්ඩාරනායක මහත්තයා මේ බණ්ඩාරනායක මහත්මේ ජයර් ජයවර්ධන සියලුම නායකයෝගේ ෆොටෝ ගහලා ඒගොල්ලෝ යුධ අපරාධ කරා ඒගොල්ලෝ ඉස්කෝලවල විනාශ කරා තරුණයෝ මැරුවා මේගොල්ලන්ගේ තරුණය මැරුවා ඒ වගේ මේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ෆොටෝ ඉඳන් සියලුම දෙනාගේ ෆොටෝ මේගොල්ලෝ දාලා මේගොල්ලෝ යුධ අපරාධ කරා රට මේ රට විනාශ කරා මේ තරුණ ළමයි ඝාතනය කරා කියලා බොරුවට දාලා තියෙනවා. අපි අතුරට ෆොටෝ වල සම්පූර්ණයෙන්ම තියෙන්නේ හමුදාව විසින් බේරගත්ත ඡායාරූප. නමුත් මේගොල්ලෝ මේ බොරුවට මේවා දාලා මේක පෙන්නනවා. අතුරේ තව මේ සියලුම ඡායාරූප අපේ මේ හමුදා විසින්
බේරගත්ත ඒගොල්ලෝ සීටීවීකින් මේ ජාතනය කරන ලද පුද්ගලයන්ගේ ඡායාරූප මේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කාලේ 94-2005 එයාගේ කාලේ මේ දක්ෂගණන් මරණ කියලා තියෙන උපේමදාසේ කාලේ මේ සමූල ඝාතනය කරා කියලා දාලා තිනවා. ජයා ජයවර්ධන කාලේ දාලා තිනවා. බණ්ඩාරනායක මැතිණියගේ කාලේ අනුර බණ්ඩාරන බලන්න මේ මාතෘකාවල් දෙය මේකෙ තියෙන ජෙනොසයිඩ් ඔෆ් ටැමිල්ස් ඉන් ශ්‍රී ලංකා. එතකොට ඒක පටන් ගන්න කාගෙන්ද? බණ්ඩාරනායකගෙන්. බණ්ඩාරනායක ඉඳලා ස්ටබ්ලිව් ආර්.ඩී. බණ්ඩාරනායක, සිරිමාව බණ්ඩාරනායක, ඊට පස්සේ ජේ.ආර්. ජයවර්ධන, රණසිංහ ප්‍රේමදාස, චන්ද්‍රිකා බණ්ඩාරනායක, ඊට පස්සේ මහින්ද රාජපක්ෂ මේ විදිහට දක්වලා වුන් කියන මේ සියලුම රාජ්‍ය නායකයන් මේ ජෙනොසයිඩ් කරන්න, එහෙම නැත්නම් මේ සමූල දෙමළ ජනතාව සමූල ඝාතනය කරන්න කටයුතු කරාය කියන කතාව තමයි ඕන් මේ ඉදිරිපත් කරන්න තියෙන්නේ. තව මේ ඔබට බලන්න පුළුවන් සියලුම දේවල් මේකේ තියෙනවා. මේ ඒගොල්ලෝ දාලා තියෙනවා. අපි අපේ පලිවන් මාතය නැවත මේවා කරයි. මේ බලන්න මේ හමුදාව විසින් බේරගත්ත ඡායාරූප තියෙන සාමාන්‍ය ජනතාව මේ අපේ වියතුමෙක්ගේ ඡායාරූපයක් දාලා තියෙනවා. ද පේට් ඔෆ් කැතලික් ප්‍රෙසිඩන්ට් කියන්නේ වියතුමෙක් ඝාතනය කරා කියලා දාලා තියෙනවා. මේ සියලුම දේවල් පිළිබඳ තොරතුරු මේ දාලා තියෙනවා. UN failed to help and save the live of the Tamil civilian කියලා දාලා තියෙනවා. මේවා මේ ඡායාරූප ගොඩක්ම මේ තියෙන්නේ බොරු ඡායාරූප. ඔයගොල්ලොන්ට පේනවා මේ සර්ණමුත්තු, ජෙනොසයිඩ් ශ්‍රී ලංකා වගේ මේ ජෙනොසයිඩ් ශ්‍රී ලංකා කියලා පොඩි ළමයි හමුදාව විසින් බේරගත්ත මේ ඡායාරූපය. හමුදාව පොඩි ළමයි බේරගත් ඡායාරූපයක්. ඇත්තටම මේ ශ්‍රී ලංකා රජය නිහඬව ඉන්න නිසා මේගොල්ලෝ මේ බොරු ප්‍රචාරය ගෙනියනවා ලෝකේ පුරාම. ඇත්තටම අපේ රජය විසින් මේවට විරුද්ධව කතා කරනවා නම් මේගොල්ලොන්ට මේවා කරන්න බෑ. මේවට විරුද්ධව කතා කරන නායකයෙක් අපේ රටට එන්න ඕනේ ඉදිරි අනාගතයේදී. නැත්නම් අපිට නැවත වතාවත් LTT සංවිධානය ඉසවසන. මේ ඡායාරූපදේ සංවිධානය කරපු සංවිධායකයෙක් ඔහු දැන් අපිව ඡායාරූප වීඩියෝ ගත කරමින් පවතිනවා. තර්ජනය කරනවා. කියන්නේ ඔහු තමන්ගේ මෙතන ඉන්න සහායට කට්ටිය ගෙන්න ගන්න වගේ තමයි ඔහු සූදානම් වෙන්නේ. ඔහු අනිත් අයට දරුවන් දෙනවා. ටෙලිෆෝන් දුරකථන අමුතුන් කීපයක් දැන් ලබා ගත්තා. මම හිතන්නේ මෙතනට සිංහල එනික කඩාපාස්සලා මේක ගැන මොනවාරි කරනවා කියන වැරදි පණිවිඩය ඔහු දීලා මෙතන කට්ටිය දෙකකට නැත්නම් මට තේන්නේ නැහැ මේ කරගෙන. ඔව් දැන් මෙයා මේ අපිට අපිව බය ගන්න අපිට තර්ජනය කරනවා, අපිව මරනවා, කොටනවා කියලා මේගොල්ලෝ භාෂාවෙන් කියනවා. අපිට මේ අපි නම් ඒවට බය නැහැ. අපි මේගොල්ලෝ දහපාරක් මෙතන කරා, ලක්ෂ පාරක් කරා, ලෝකෙ කොහේ කරත් අපි මේ පිළිපද හඩනගනවා. මොකද රජය විසින් කරන්න ඕන දේවල් අපි මේ කරන්නේ. අපේ සල්ලි වේදම් කරගෙන, අපේ කාලේ වින වේදම් කරගෙන ඇවිල්ලා මෙතන මේ 2015 කලින් තිබ්බ සාමය නැවත නැති කරන්න මේගොල්ලෝ මේ කටයුතු කරන්නේ. මේ දැනුත් ඒගොල්ලෝ වීඩියෝ කරනවා. අපේ පස්සෙන් එනවා කළු කොඩි දාගෙන, අතුකොඩි දාගෙන, LTT මේ ෆ්ලැග්ස් දාගෙන මේගොල්ලෝ මේවා කරන්නේ. මේවා කරන්නේ කොහොමද? මේගොල්ලෝ මේ තහනම් සංවිධානය පේනවනේ, කළු කොඩියක් අරගෙන එනවා මෙහාට ඉස්සරහට, අපේ ඉස්සරහට. ඔයගොල්ලන්ට දකින්න වලිගේ. ඔව් අපි නම් ඕවට බය නැහැ. මේ බොරු කරන්න දෙන්නේ නැහැ. අපි ඉන්නකම් මේ යුරෝපේ මේ සියලුම දෙනා මේ LTT සංවිධානය විසින් ඝාතනය කරපු කට්ටියගේ ෆොටෝ තියෙන්නේ. මේවා මේගොල්ලොන්ගේ ඇතුලේ ප්‍රශ්න නිසා මේගොල්ලෝ ඝාතනය කරපුවා. මේ රවිරාජ් කියන්නේ මේගොල්ලොන්ගේ ප්‍රශ්න නිසා ඝාතනය වෙච්ච කට්ටිය. මේ බලන්න සාමාන්‍ය ජනතාව හමුදා විසින් බේර ගන්නකොට මේගොල්ලෝ ඒ ෆොටෝ දාලා තියෙනවා අනිත් පැත්තට බොරු විදිහට. මේ ඔයගොල්ලොන්ට පේනවා ඇති කළු කොඩි දාගෙන ඒගොල්ලෝ මේ සද්දපද දානවා. මේ අපි නම් ඕවට බය නැහැ. ඔයගොල්ලෝ චන්දිකන් දැම්මට
මේ හමුදා රජයේ ශ්‍රී ලංකාවේ හමුදා විසින් බේරගත් ඡායාරූප මේ මෙතන විශේෂය තියෙන්නේ මේ එක රාජ්‍යනායකයන්ට නෙමෙයි සියලුම රාජ්‍යනායකයන්ට මේගොල්ලෝ මේ දෝෂාරෝපණය කරනවා. මේ අපේ රටේ ඉන්න රාජ්‍යනායකයෝ මොකද්ද කරන්නේ? මහින්ද රාජපක්ෂ මහත්තයා අරෙන්ද අනික් කට්ටිය ඔක්කොම මේ දැන් ඉන්න රාජ්‍යනායකයෝ මේගොල්ලන්ට සහයෝගය දෙනවා. මේ ඉතින් අපි කියන්නේ මේ කොටි සංවිධානයේට සහයෝගය දුන්නා කියලා ඕගොල්ලෝ නම් මෙතන නොදා ඉන්නේ නැහැ. ඒක නිසා රාජ්‍ය නායකයෝ වශයෙන් ජනාධිපතිට කියන්නේ, දැන් ඉන්න ජනාධිපතිට කියන්නේ රට වෙනුවෙන් UN එකට ඇවිල්ලා මේවට නවත්තන්න කතා කරන්න කියලා. එච්චරයි කියන්න තියෙන්නේ මගේ මිත්‍රයත් එක්ක. ඔව්, මේ වගේ දේවල් තවදුරටත් මේ සිද්ධ වෙන්න දෙන්න බෑ. මේ වගේ දේවල් වලට පුළුවන් තරම් අපේ ශක්තිය, ධෛර්යය, අපේ ජනතාව අපි ඇවිල්ලා කරද්දී විදියට මේ කරන අසත්‍ය ප්‍රචාර වලට අපේ විරෝධතාවය දක්වන්න ඕනේ. ඒකට ප්‍රතිඋත්තර වශයෙන් අපි අපේ වැඩ පිළිවෙළවල ඉදිරිපත් කරන්න ඕනේ. අද මේ බලන මිනිස්සු සම්පූර්ණයෙන්ම මුලාවට පත් වෙනවා. අපි කවුරුගේ තමයි දෙකේ පොවත්තේ ප්‍රදර්ශනයට අපි හැම දෙනාම කිව්වේ ඕගොල්ලෝ නේද මේ දෙමළ අය සම්පූර්ණ ලාත්‍රි කරනවා. බොහොම ස්තුතියි. අපි දැන් යනවා. අපිට තව සමාන්තර සැසියක් තියෙනවා. ඒකෙදිත් අපි අද මේ ගැන කතා කරනවා ජිනීවා මානව හිමිකම් කාර්යාලය ඇතුළතදී. ඉතුරු දේවල් අපි ඔබට සජීවීව ලබා දෙන්න. බොහොම ස්තුතියි.